නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තිනිමානි භික්ඛවේ අකුසල මූලානි කතමානි තීනේ ලෝභ අකුසල මූලං දෝස අකුසල මූලං මොහ අකුසල මූලං තීති ධර්මාන ශාස්ත්‍රනාවි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩ කඩවෙන් කරගත්තා වූ ලක්වාසීලෝ ආශිස්ස දහවතුනි අනුග්‍රහක බවතුන් නිවනට උපනිශ්‍රේවන ස්වාමින් වහන්සේ කැමති පරිදි ධර්ම දේශනයක් කියන මාතෘකාව යටතේ අපට නිදහස ලබා දී තිබෙනවා. ඒ අනුව අපි කල්පනා කරනු ලබනවා යම්කිසි කරුණක් පැහැදිලි කරන්න. මේ කියපු මාතෘකාව නොදන්න කෙනෙක් නැහැ. නමුත් මේක පිළිබඳව මට සමහර වෙලාවට හිතෙනවා මේ වචනවලින් කියන දේවල් පිළිබඳව ටිකක් වැරදි විදිහට හිතෙනවද කියලා. ආදරය කරන්න බැරි, විවාහ වෙන්න බැරි, දොරවල් හදන්න බැරි, නාට්‍ය සම්දර්ශනයක් බලන්න යන්න බැරි තහනම් බුද්ධාගමත්ද මේකේ තියෙන්නේ කියලා සමහරු මගෙන් අහන හැටියට මට හිතෙනවා. එනිසා මේ අකුසල මූල කියන ලෝභ දේශ මොහ කොයි වගේ වද කියලා පැහැදිලි කරන්න පුළුවන් තැන් තියෙනවා. මේ බඳු අංගුත්තර නිකායේ පවතින සූත්‍රයක් තමයි මම මේ ගත්තේ. සමහර විට දිගු විස්තරයක් මේකේ තිබෙනවා. නමුත් පැහැදිලි කරන්න කාලය ගත වුණොත් ඉතුරු ටික ඊළඟ දේශනාවට කරන බලාපොරොත්තුෙන් හරි මේකත් සමාජයේ ගත කළ යුතුයි කියන කල්පනාවකින් මම ඉන්නවා. ඒ නිසා ඔබේ බුදු සමයට අවතීර්ණ වීම සඳහා තියෙන කැමැත්ත, දැහැම ජීවිතයක් ගත කිරීම සඳහා තියෙන කැමැත්තට ඔබ විසින් ඇති කරගෙන තියෙන බාධාවල්, වැරදි සංකල්ප බැහැර කරගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවා යන්න තමයි අගේ ප්‍රාර්ථනාව. දිනක් බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා අකුසල මූල් තුනක් තියෙනවා ඒ ලෝභ දේශ මොහයි කියලා කියමින් අනතුරු මේ වගේ හැටි විස්තර කරනවා. මේක ඉතින් මම පාලිය ඔක්කොම කියන්න ඕන නෑ. නමුත් එකක් වචනයක් විතර කියලා සිංහලෙන් කියමු. යදපි භික්ඛවේ ලෝභෝ තදපි අකුසලං යදපි ලුද්ධා අபிසංකරෝති. එහෙම පටන් ගන්න බුදුන් වහන්සේ ලුද්ධා කියන්නේ ලෝභයෙන් කියන එක තමයි හරියද? යදපි කියන්නේ යම් කියන අර්ථය. මහණනි යම් ලෝභයක් වේද? හේ එයද අකුසලයකි. ලෝභ වූයේ සමහරට මම මේ තිබෙන වචන වෙනුවට සරල වචන පාවිච්චි කරන්නම්. කයින් වේවායි වචනින් වේවායි සිතින් වේවායි යමක් පිළිවෙල කරන්නේ නම් එයද අකුසල්ය. ලෝභයෙන් කයින් වචනින් සිතින් තුනින්ම කළත් අකුසල් කියලා කියනවා. ලෝභ වූයේ ලෝභයෙන් මඩනාලද්ද කියන්නේ එතන පෙන්නන්නේ මේ කට කියන්නේ මුසපත් වූයේ කියන අර්ථය. මුසපත් වෙනවා කියන ගන්න සාමාන්‍යයෙන් හරියන්නේ ලෝභයෙන් ගත් සිතැත්තේ බලවත් වෙමි, බලයෙන් අර්ථ ඇත්තෙමි. ඒක බලවත්, ඒකෙන් යහපතක් වෙනවයි කියලා. අන් අයට වද කිරීමෙන් හේවායි බන්ධන කිරීමෙන් වෙයි. වද කියන්නේ ඉතින් දන්නවනේ කරදර හිරිහෙර කියන කාරණාව. එහෙම නැත්නම් නොසලකා හැරීමෙන් වෙයිද? අපහාස කිරීමෙන් වෙයිද? එහෙම නැත්නම් ගමින් හෝ රටින් පලවා හරීද? එමත් නැත්නම් වැරදි ආකාරයේ ගුරුකම්සෝ අනවිනාදී දේවල් කාරණාවලින් කළ හැකි නම්ම දුක්කුපදවයිද?
විනාශ වෙලා යන්න කියන අදහසින් යම් යම් දේවල් අවිද්‍යාමාන ආකාරයේ දේවල් වලින් වසවිස කැවීම් පේවීම් වෙන්නත් පුළුවන් ඉබදු වෙයිද එයද අකුසල්ය මතක තියාගන්න ඔය කෙනෙකුට විනාශ වෙන්න කරන කියන පැන්නින් අරවා මේවා ගත්තහමත් ඒකෙහිමනම් යහපතක් කරන අදහසක් නෙමෙයිනේ තිබෙන්නේ ඔහුට විනාශයක් කරන අදහස උන් කළ ඒ සිත හටගත් පවිනේ මෙසේ ලෝභයෙන් හටගත් ලෝභය නිදාන කොට ඇති හටගන්නෙත් ලෝභයෙන් ආපහු චිත්තාභ්‍යන්තරයට ලෝභයම නිදාන වෙනවා ලෝභ සමුදය කොට ඇති ලෝභය ප්‍රත්‍ය කොට ඇති අනේකවාදී වූ පාපකාරී අකුසල ධර්මයෝ ඔහුට පහළ වෙත් ඔන්න ලෝභයෙන් ඇති හැඟීම ඔබව අත්අඩංගුවට ගන්න හැටි තමයි මේ කියන්නේ ඔබ වෙන කෙනෙක් නමුත් ඔබ ඇතුළට සිංගප්පු මේ බලවත් මනුස් බලවත් පුද්ගලයා ඔබ පාලනය කරන්න බවට පත්වෙන අපට දුක් දෙන පැත්තට යදපික්වේ දෝසු තදපි අකුසලෝ අකුසලම් ඊළඟ එක අපි කතා කරන ගැටීම නැත්තම් තරහව ද්වේෂය කියන එක මහණනියම් ද්වේෂයක් වේද ඒද අකුසලයකි ද්වේෂ සහගත වූයේ කයින් වේවායි වචනෙන් වේවායි සිතින් වේවායි යම්කිසි සැලසුමක් කරන්නේද ඒ සියල්ලද අකුසල්ය දුෂ්ට සහගත වූයේ ද්වේෂෙන් මොසපත් වූයේ ද්වේෂෙන් ගත් සිත් ඇත්තේ ඒ බලය බවට පාවිච්චි කරනවා මතකද බලය කියන එක සමහරව පාවිච්චි කරනවා නේ වගේ මේකත් බලවත් වුණාම බලවත් බලය පාවිච්චි අන්න අයට වදින්න වේවායි බන්ධනෙන් වේවායි ධන හානියෙන් වේවායි ධනේ පැහැර ගැනීම විනාශ කිරීම ගිනි තැබීම ආදී ද්වේෂයේ මුල් වෙන එක පසුගිය දවස්වල මම ඔය වැරදි කරන්නේ පුද්ගලයෝ නෙමෙයි කියලා පැහැදිලි කළේ ඒකේ හොඳම අර්ථ විවරණය මේ පැහැදිලි කරන්න හදන්නේ ගරහීමෙන් වේවායි රටින් නෙරපීමෙන් වේවායි ගටින් හෝ ගමින් යම් දුකක් උපදවාද ඒද අකුසල්ලේ අන්න ඒ කටයුතු කිරීමෙන් කෙනෙකුට මොකද්ද ලබා දෙන්නේ දුකක් අන්න ඒකයි පැහැදිලි කරන්නේ ලෝභයෙන් ද්වේෂයෙන් කරන කාරණාවල මිනිස්සුන්ට සැප ලැබෙන්නේ නැහැ දුකක් උපදවාද මෙසේ ද්වේෂය නිදාන කොට ඇති ද්වේෂයේ සමුදය කැටි ද්වේෂයේ ප්‍රත්‍ය කොට ඇති අනේක ප්‍රකාර වූ අකුසල ධර්මයෝ මේ ටිකක් විතරයි පෙන්ලා තිබෙන්නේ තමන්ගේ හිතේ පහළ වෙන්න පුළුවන් යදපි බික්කුවේ මෝහ තදපි අකුසලං යම් මෝහයක් වේද ඒද අකුසලය මූඩ වූයේ ඔය මෝඩ කියන වචනේ සාමාන්‍ය මුලා වූයේ කියනක ඔය පෙන්නන්නේ මෝහ කියන එකේ තේරුම සාමාන්‍යයෙන් මේක ඉතින් තව ටිකක් වචනට එහාට මම මේක ඇති නැත්තම් පැහැදිලි කරන්නම් කයින් වේවායි වචනින් වේවායි සිතින් වේවායි යමක් රැස් කරන්නේද ඒවා අකුසල්ය මුලා වූයේ මොහෙන් මඩන ලද්දේ එයින්ම ඇදගත් සිත ඇත්තේ බලවත්තේ බලෙහි සිටියමි ඒක තමන්ගේ බලය බවට පත් කරන ඒ බලය පාවිච්චි කරමින් අන් අයට වදයෙන් වේවායි බන්ධනයෙන් වේවායි ධනය පැහැර ගැනීමෙන් වේවායි ගැරහීමෙන් ගමින් හෝ රටින් එලවා දැමීමෙන් හේවායි අවිද්‍යාමාන දෝෂයකින් යම් දුකක් උපදවා දාන්න ඒකත් තියෙනවා මතක තබා ගන්න මේ සමාජයේ එළියෙන් නැතුව හොරෙන් කරන වැඩ තියෙනවනේ යන්න දුකටපත් වෙන්න වසවිස දීමක් හරි තව මොනවා හරි තියෙන්නේ ඒකක් තුළම පවතින්නේ අන් අයට කරදරයක් කරන අදහස නම් තමන් වලේ වැටිලා ඉන්නේ ඒක අනුන්ට කල්පල් කළ දේ තමන්ට පළ දේ කියලා කියන්නේ අර අනුන් හෙලන්නට වලක් කපන්නා ඒතුල වැටිලා මේ යන්නා කියලා ගිපදයක් තියෙන්නේ අන්න බලන්න ඒද අකුසල්ලේ මෙසේ මෝහයෙන් ගැටි මෝහේ නිදාන කොට ඇති මෝහ සමුදය කොට ඇති මෝහ ප්‍රත්‍ය කොට ඇති අනේක ප්‍රකාර පාපක ධර්මයෝ ඔහුට පහළ වෙත් මහණෙනි මෙවැනි පුද්ගලයෝ
ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිද කතාවක් නෑ පුද්ගලයෝ හරිද? අකාලවාදී, අභූතවාදී, අනර්ථවාදී, අධර්මවාදී, අවිනවාදී යයි කියනු ලැබේ. ඔන්න වචනේ තේරුම් ගන්න ලස්සන වචනේ. එවරූපෝ වායං භික්ඛවේ පුග්ගලෝ උච්චති අකාලවාදීති, අකාලවාදීති, අභූතවාදීති, අනත්තවාදීති, අධම්මවාදීපි, අවිනේවාදීති. ඔන්න ඒ කියන්නේ ඔහුගේ වාදී බව, ඔහු එළඹගත් ස්වභාවය හැම විටම අනිත් පැත්තට. අකාල කියන්නේ ඒකනේ. ඒ කියන්නේ ඒක හොඳ පැත්තට යන එක, මේ නරක පැත්තට යන. ඒ වගේ මේක අභූත චෝදනා කියන්නේ පදනමක් නැති කියන අර්ථය. ඒ වගේම අනර්ථ, සලසන්නේ අනර්ථ, තමන්ටත් අනර්ථයක් පස්සේ විඳින්න වෙනවා. ඔන්න තථාගතයන් වහන්සේ මිනිස්සුගේ හිතේ උපන් හැඟීම් සම්බන්ධයෙන් ලෝභ දේශ මෝහ වශයෙන්, මෝහ කියන එකේ තේරුම මම හිතන්තර මම වෙමි යන අර කියන මුලාවමයි. ලෝභයෙන් මුලාවීම, දේශයෙන් මුලාවීම, ඒකට එකතු වීම මෝහ, මමත්වෙන් ගැනීම. එතකොට ඒක තුළ ඒ තුනටම කරන්න පුළුවන් හැම විටම අඩක් අහිතක්මයි. මිනිසෙකු වශයෙන් ස්වකීය සිතෙහි ජනිත වී භාවිතා නොකළ යුතු ධර්මතා තුනක් මිනිසා භාවිතා කරනවා. මිනිසා මේ තුනේ අත්අඩංගුවටපත් වෙනවා. එතකොට ඔහු පාපකාරීෙක් වෙනවා. මන්නේ කවරෙහින් මෙබඳු පුද්ගල යෝ අකාලවාදී යයිද, අභූතවාදී යයිද, අනර්ථවාදී යයිද, අවිනේවාදී කියනු ලැබේද? ඒකටත් හේතුව තිබෙනවා තව. යම්සේ මේ පුද්ගලයා බලවත්තමි බලෙන් අර්ථඇත්තෙක්මි මෙරහට වදයක් අන්නයට වදයක් වේද, බන්ධනයක් වේද, ධනහානියක් කරයිද, අපහාසයක් කරයිද, ගමින් හෝ රටින් එලවා දැමීම පිණිස කටයුතු කරයිද, අවිද්‍යාමාන දෝෂයකින් දුක් උපදවාද? ඒ වචනේ හුඟක් පළල්. අවිද්‍යාමාන දෝෂයකින් එයාට පේන්නේ නැති කාරණයකින් කරදරයටපත් කරනවා. ධනේ පැහැර ගැනීමක් හරි, වස්තු වාස විසදීමකින් හරි, නැත්නම් තව ක්‍රියාත්මක වෙනවා නම් අඩවින අනවින කොටවින වලින් හරි, සත්‍ය වූ දැයින් කියනු ලබන්නේ අවඥා කරයි, ප්‍රතිඥා නොකරයි. ඒ කියන්නේ ඇත්ත කතා කරන එක ඇත්තදේ ඒක අවඥාවට ලක් කරනවා. ඒක පිළිගන්නේ අභූතයෙන් කරුණු ලබන්නේ මේ සත්‍ය නොවේ, මෙසේත් මේ හටගත්තේ නොවේ කියා අභූත වූ තත්ත්වය අවුල් කරනු පිණිස, අවුල් හරණු පිණිස, අවුල් කරනු නෙමේ අභූත තත්ත්වයෙන් නිදහස් වීම පිණිස, ඒ අවිශ්වාස තත්ත්වයෙන් නිදහස් වීම පිණිස උත්සාහ කරන්නේ නැහැ. එහින් මෙබඳු පුද්ගලයෝ ඔන්න අභූතවාදී අකාලවාදී කියන එක හිතෙනවා. ඒකේ යථා තත්ත්වයේ තේරුම් අරන් පිළිගන්නේ නැහැ, අනිත් පැත්තට නිවැරදි කරන්න කල්පනා කරන්නේ, ඔහු වැරද්දක පිහිටා සිටිනවා. ඒවරූපෝ භික්ඛවේ පුග්ගලෝ ලෝභජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතෝ පර්යාදින්න චිත්තෝ දිට්ඨේව ධම්මේ දුක්ඛං විහෙරති සවිඝාතං සෞපායසං සපරිලාහං කායස්සච වේදෝ පරම් මරණා දුග්ගති පරටිකංකා. ඒක පාලියෙන් කිව්වේ තියෙන්න ඕන නිසා. මෙබඳු පුද්ගලයෝ ලෝභයෙන් හටගත් පාප කුසල ධර්මයන්ගෙන් මඩන ලද්දී එය පිළිගත් වැළඳගත් සිට ඇත්තේ ඉහාත්මේදී නැත්නම් මේ ජීවිතයේදී වෙහෙස සහිත උපායාස, දැඩි වෙහෙස සහිත දැවීම් සහිත දුකින් වෙසෙයි. ඔන්න දුක බුදුදහමේ. එතකොට මේවා කරන්න ගිහින් තමන් හිතේ හදාගත්තේ එකද මේ බලන්න. දැවීම් සහිත, උපාස සහිත, පැහැදිලි කරලා තියෙන්නේ දැවීම් සහිත. මේක දන්නේ ඇඟට වඩා හිත ඇතුළ. ඇඟක් දන වෙලාවල් තියෙනවා සමහර අයට. එමුණහම කය බිඳී සිදුවෙන මරණයෙන් පරලෝ යාමෙන් පස්සේ බලාපොරොත්තු වෙන්නලු පර අපාය යන්න දුගතියක් කැමති විය යුතුය.
ඔන්න ඔය ත්‍රිපිටකයේ පවතිනා වූ ලෝභ දේශ මොහ මුල් කොට අකුසලල් කරන්න එපයි කියලා කරන පැහැදිලි කිරීම තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේ මනවින් කරලා තියෙන ආකාරය. ඒ වගේම දේශේ හැටිත් මොමේ හැටිත් එහෙමමයි. මේ තුන දෙකම නිසා මොකද වෙන්නේ? යාට ඔය උපායාසය කියන්නේ අර මානසික ඔබ කතා කරා ආතතිය වෙහස කියලා. වෙහස දැවීම දුකින් වාසය කරනවා. තුනම නිසා මොකද වෙන්නේ? කය බිඳීම සිදුවන මරණයෙන් පස්සේ බලාපොරොත්තු වෙන්න ඕනලු. අර වරදක් කරපුවම මහවුළු ගෙදර යන්න බලාපොරොත්තු වෙනවා වගේ මේ චේතනාව ඔක්කොම දුෂ්ටයි. මේ චේතනාවල හොඳ එකක් ඇත්තෙම නැහැ. සිතින් මතුවෙන්නේම හැම වෙලටම අවිතක් අවඩක් කරන්නමයි. ඉතින් ඒක දවල්ට කළා වගේම හීනෙනුත් මතක් වෙන්නේ ඒක. අවසන් මොහොතටත් එතකොට හුට පවෙන් පරලෝ යාම නැමැති දොරට විවෘත වුණාම සෝකායස්ස බෙදෝ පරම්මරණ දුග්ගතින් උප්පච්චති. ඒක මෙහෙම කරනවා නම් බලාපොරොත්තු වෙන්න කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. උදාහරණෙකුත් තියෙනවා හරි ලස්සන. යම් පරිදි සල් ගසක් වේවායි වෙනත් මේ රටේ තියෙන ගසක් ගම්මක මොකක් හරි ලොකු ගහක් වේවායි අපි ඔය තියෙන ගස් වෙලා ගන්නා වූ පුස්වැල් හරි එහෙම නැත්නම් දැන් විශාල කොළ තියෙන එහෙනම් තියෙන මාළුවා වැල කියන වචනේ අප පාවිච්චි කරන්නේ ඉන්දියානු සමාජයේ. වැල්වසි වැල් විසින් ඒ ගස් මුදුන මතුවෙන් වසා ගන්නා ලද්දේද? ගහකට උඩින් වැල් ගිහින් ගහ වැල් එතුනොත් එහෙම ගහට මේ ආහාර නිෂ්පාදනය කරන්න අවු වැටෙන්නේ නැති වෙනවනේ. හාත්පස ආවරණය කරන ලද්දේද? වැඩිමිට නොපැමිණේද? විනාශයට පැමිණේද? අන්‍ය වෙන විසණයකට පැමිණේද? විනාශයකට හෝ දිරායාමකට හෝ අත්තක් කඩා වැටෙන හැමත් වෙනස් වෙනවානේ පැමිණේද? මහන්නේ එපරදිම මෙබඳු පුද්ගලයා ලෝභයෙන් ලෝභේ හැටි පාපක අකුසල ධර්මයෙන් මරණා ලද්දේ එහෙයින්ම ඒවාට බැසගත් නැත්තම් වැදගත් සිත ඇත්තේ මේ ජීවිතයේදීම වෙහෙස ඇති දැඩි වෙහෙස ඇති දැවීම ඇති දුකින් වසන්නේය. කයිවිදී සිද මරණයෙන් පසුව දේශයෙන් සහ මෝහමයෙන් පාපක අකුස ධර්මයන් ඇත්තේ මතුවෙහි දුගතියක්ම කැමති විය යුතුය. ඔන්න ඔය පව් කරපුහම අපාය යනවා කියන වචනේ සවිස්තර වාර්තාව. පව් කියන්නේ මොනවද කියලා මෙන්න මෙතන තියෙනවා කරන්න ඕන જાති. ඒකයි මම අර කිව්වේ මේ චිත්‍රපටියක් බලන්න යන එක, සංගීත සම්තරයක් බලන්න යන එක, ගීතයක් වායන එක. එහෙම කියලා තියෙනවද බලන්න මේකේ? මේ එදිනදා ජීවිතයට අවශ්‍ය සරල දේවල් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. චිත්තාභ්‍යන්තරයේ කුණුහිත පෝෂණය වෙලා තමන් දුෂිත වෙන ආකාරය පිළිබඳව මේ නොකල යුතු පැත්ත පැහැදිලි කරනු ලබනවා. දැන් යනවා අපි ඉතිරි කොටසට. තීනිමානි බික්කේ කුසල මූලානි කතමානි තීනි අලවෝ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං. හැබැයි මේ පිංනම් නෙවෙයි. මොකද මේකේ අගට තියෙනවා නිවනටපත් වෙනවා කියලා. මේ කියන කුසල මූලයේදී නිවීම ලාත්‍යක්ෂ වෙනවායි කියලා. එහෙනම් ඔබ යම් කිසි කටයුත්තක් කරන්න ගිහිල්ලා ඒකේ මුහුණුවර හොඳ වුණත් ඒකෙන් කරන්න හදන්නේ හානියක් විනාශයක් නම් අන්න ඒකයි මුහුණුවර හඳ වුණාට ඇතුළතින් කරන්නේ අකුසලයක් කියන එක තේරුම් ගන්න වෙන්නේ. සමහරවිට අපි තව ඉදිරි දේශනාවලක් යනකොට දේශනාවලදී ඊබඳු උදාහරණ අරගෙනම පෙන්නන්නම් මෙන්න මුහුණුවරේ පින ඇතුළත පාපේ කියලා. යදපි වික්කේ අලෝභෝ තදපි කුසලං. අන්න දැන් ඒකත් පටන් ගන්නවා අර වාගේ. යමක් අලෝභ වේද, අලෝභ ලෝභ නැතිකම වේද, නිර්ලෝභී ඌයේ කයෙන් වේවායි වචනෙන් වේවායි මනසින් වේවායි යමක් කරේද ඒ කුසල්ය. නිර්ලෝභී වූයේ එයින් නොමඩනා ලබ්බේ. කියන්නේ අර වගේ යටපත් බලවත් වීමේ නෙමෙයි, අන් අය පෑගීමට කල්පනා කරන එක නෙමෙයි. ඒ කෙරෙහි
ඇලීමෙන් තොරව වූයේද අන්න අයට වදයෙන් වේවායි බන්ධනයෙන් වේවායි ධනහානියෙන් වේවායි ගර්හා කිරීමෙන් වේවායි ගමෙන් රටෙන් පැන්වීමෙන් වේවායි අදෘශ්‍යමාන බලපෑමකින් වේවායි පරහට දුක් නොදෙනවාද මතක තියාගන්න පරහට දුක් දෙනව නොදෙනවාද එහෙම කුසලයයි බලන්න එතකොට කුසලය කියන්නේ කරන්න තියෙන එකක් නෙවෙයිනේ අර වැරදි ටිකෙන් මිදෙන්න තියෙන එකක් මෙසේ අලෝභය අලෝභයේහි ගැටි අලෝභයේ නිදාන කොට ඇති අලෝභයේ සමුදය කොට ඇති අලෝභයේ ප්‍රත්‍ය කොට ඇති මේ අනේක කුසල ධර්මයෝ පහළ වෙත් ඔගේ සිතේ අපි තව ටිකක් බලමුකො විස්තර කරන්න මොකද්ද මේකේ පැහැදිලි කරලා තියෙන්නේ කියන මානි යමෙක් අදෝසේ වේද ඒද කුසලයි ද්වේෂ නොවේ කයින් වේවායි වචනෙන් වේවායි සිතින් වේවායි යමක් කෙරේද ඒද කුසල් ද්වේෂෙන් මත් නොවේ එයින් හානියක් කිරීමට කැමැත්තක් ඇති සිතක් නැත්තේ ඒ බලවත් වීමෙන් වදයක් වේවායි බන්ධනයක් වේවායි හැරදැමීමක් වේවායි ගැරහීමක් වේවායි රටින් පෙරලි නැරපීමක් වේවායි අදෘශ්‍යමාන දෝෂ දෝෂ දෙකින් හරි අයහපතක් නොකරයි දුකක් පරහට නොදේද පරහට කියන්නේ අන්න අයට දුකක් පරහට නොදේද ඒද කුසල නම් වේ මෙසේ අද්වේෂයෙන් හටගත් අද්වේෂයේ නිදාන කොට ඇති අද්වේෂයේ සමුදය කොට ඇති අද්වේෂයේ ප්‍රත්‍ය කොට ඇති අනේක කුසල ධර්මය ඔහුට පහළ වෙයි ඔන්න අවැඩක් අහිතක් නිරපීමක් විනාශ කිරීමක් පරිගැනීමක් කරන්න නැති උදව්වක්ම කරන්න ඕන අදහස් මනින යමක් අමෝහ වේදේද කුසලයි මුලා නොවුයේ කයින් වචනෙන් සිතින් යමක් කරේ දේ කුසල්ලේ මුලා නොවුයේ එයින් සිහි කල්පනාව ඇත්තේ නැත්නම් මුලා නොවුයේ අදහසක් වරදක් කරන අදහසක් නැත්තේ වදෙන් වේවායි බන්ධනෙන් වේවායි වස්තු පැහැර ගැනීමෙන් වේවායි ගර්හා කිරීමෙන් වේවායි රටින් ගමින් පන්නා දැමීමෙන් වේවායි අදෘශ්‍යමාන බලපෑමකින් දෝෂයකින් වේවායි දුකක් නොදෙනවාද අන් අයට මේක මේ අන් අයට කරන දෙයක් සම්බන්ධ විශේෂයෙන් බලපාලා තියෙන්නේ මෙසේ අමෝහයෙන් හටගත් අමෝහයේ නිදාන කොට ඇති අමෝහයේ මූල කොට ඇති අමෝහයේ හේතු කොට ඇති අනේක විද කුසල ධර්මයෝ හට පහළ වෙත් මහණි මෙබඳු පුද්ගලයෝ ඔන්න මතක තියාගන්න වචනේ එවරූපෝ අයම් භික්කවේ පුද්ගලෝ උච්චති කාලවාදීතිපි භූතවාදීපිති අත්තවාදීපි ධම්මවාදීපි විනයවාදීතිපි කාලවාදී භූතවාදී අර්ථවාදී ධර්මවාදී විනයවාදී ඒ කියන්නේ අර ඒකේ සත්‍යවාදී වෙනවා හටගත් දේසේ පිළිගන්නවා ඇත්ත වශයෙන් පිළිගන්නවා බොරු කියලා මගහරින්න කැමති වෙන්නේ නැහැ කුමක් නිසා එබඳු පුද්ගලයෝ කාලවාදීද එහෙම නැත්නම් භූතවාදීද විනයවාදීද කියනො ලැබේද භූත කියන්නේ යථා තත්ත්වය අභූත යථා තත්ත්වයනේ මේ පුද්ගලයා යම්සේ බලවත්නේ බලයෙන් අර්ථ ඇතිෙමි වදෙන් වේවායි බන්ධනෙන් වේවායි ධනහානියෙන් වේවායි රටින් නැගීමෙන් වේවායි අවිද්‍යාවන දෝෂකින් වේවායි පරහට දුක් නොදෙනවාද ඔන්න ධර්මවාදී භූතවාදී කාලවාදී විනයවාදී කියන එකේ තේරුම අර අහිතක් අවැඩක් නොකරන සත්‍යවාදී කියන වචනේ අර්ථය විද්‍යාමාන වූ ගුණයකින් කියනු ලබන්නේ පිළිගන්නේය ආඥා නොකරන්නේය අවිද්‍යාමාන දෝෂයකින් කිනු ලබන්නේ
මේ වැරදි මේක කියලා එහෙම ඒක නිවැරදි කරගන්නට අවශ්‍ය කරන්නාවු මේක අභූත දෙයක් කියලා දෝෂේ නිරාක නිරාල් නිරාල් නිරාවුල් කර ගැනීම පිණිස අභූතවාදී චෝදනාවක් අවහම ඒකට ගහ ගන්න බැන ගන්න කපා ගන්න කොටා ගන්න යනවා වෙනකොට ඒක නිරවුල් කර ගැනීම සඳහා කටයුතු කරන ලබනවා අන්නේ නිරවුල් කර ගැනීමට කටයුතු කර ගැනීම තුල තමයි මේ පෙන්වන්නේ අර අපි කතා කරන කාලවාදී භූතවාදී සත්‍යවාදී ධර්මවාදී විනයවාදී කියන එකේ තේරුම. ඔන්න මිනිස් චරිත ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරෝ එදිනදා ජීවිතයේදී හැසිරවිය යුතු ආකාරය. චිත්ත අභ්‍යන්තරය තමන්ට වෙහෙසකර පරිදාහ දුක් දෙන්නා වූ ඇතුළත්වයක් සකස් කරගන්න ඇති විදිහට සමස්වකී වටපිටාවේ තමන්ගේ කාලය ධනය සමය තමන් කළ යුතු දේවල් අනුන් වනසන්නට භාවිතා නොකළ යුතු ආකාරය. එවරුපස්ස භික්වේ පුද්ගලස්ස ලෝභජ පාපක අකුසලා ධම්මා පහීනා උච්චින්නමූලා තාලවත්තුකා තාලවත්තු කතා අනාභාව කතා ආයතින් අනුප්පා ධම්මා දිට්ඨේව ධම්මේ සුඛං විහෙරති අවිගාතං අනුපායාසං අපරිලාහං දිට්ඨේව ධම්මේ පරිනිබ්බායාති. ඔන්න දැන් අපි අවශ්‍ය තැනට එන්න ඉන්නේ. මහණෙනි, මෙබඳු පුද්ගලයා හට ලෝභයෙන් හටගත් පාපක අකුසල ධර්මය ප්‍රහීන වෙත්. මේ අලෝභයේදී ලෝභයෙන් හටගත් අකුසල ධර්මය ප්‍රහීන වෙලා යනවලු. මූල ගැලවි යනවා. මුලසුන් වෙත් කියලා කියන්නේ චිත්ත අභ්‍යන්තරයෙන් ඉවත් වෙලා යනවා. මුදුන් සුල් තල් මුදුන මුදුන සුල්ලු සුන්නී ගියා වූ තල් ගසක් මෙන් අවස්තුක බව කරන ලද්දේ වෙත්. ඒ කියන්නේ හේතු රහිත වෙත් කියන එක. පළවපදින්ට හේතු දැන් මුල ගැටුණාම ඊට පස්සේ ගහට ගන්න හේතු නැහැනේ. අනාභාවය කරන ලද්දා වෙත්, ඒ කියන්නේ අභාවයට ඒ මූල පැත්ත අභාවයට පත් කළා. හට ගැනීමට හේතු කළා. මතුවෙහි නූපදනා ස්වභාව ඇත්ත අහුවෙත්. ඉහාත්මෙහිම විගාත රහිත උපායාස රහිත පරිදාහ රහිත සුකෙන් වසන්නේය. දැවිලි තැවිලි වලින් ඇතිවෙන්නා වූ පීඩනයන්ගෙන් තොරව වාසය කරනවාලු. දැන් ජීවිතය දුකයිද? ලෝභයේ දේශයේ මෝහයේ මිනිසා දුකටපත් කරයිද? ලෝභක්කේ දේශක්කේ මොහක්කේ නිබ්බානං. ආයේ ලෝභයේ දේශයේ මෝහයේ සේකරීමට නේද කුසල කියලා කියන්නේ. ඊතරක් නෙමෙයි ඊළඟ වචනේ. දිත්තේව ධම්මේ පරිනිබ්බායාති. ඉහාත්ම වශයෙන් මේ ජීවිතයේදීම පිරිනිවන් පානවා. මොකද්ද කරන්න තියෙන්නේ? මොකද්ද කරන්න තියෙන්නේ? මිනිසාට සුව සඳහා මොකද කරන්න තියෙන්නේ? ලෝභයෙන් වෙන්වීම, දේශයෙන් වෙන්වීම, මෝහයෙන් වෙන්වීම. ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බාණං. අන්න මේ නොකිරීම කියන්නේ මොකද්ද? මේක ටිකක් අපි ඉතුරු කාරණා දෙකත් අරගෙන ඉතුරු කාලේ මේකට පැහැදිලි කරගන්න ගනි. මොකද එකක් එකක් පාසා කියනකොට ළමයි තුනම අකුසල මූල යන්නම් තුනෙන්ම වෙන්වීම සිදු වෙන ආකාරයක් තියෙනවානේ. ඔහුට ද්වේෂයෙන් හටගත් මෝහයෙන් හටගත් පාපකාරී අකුසල ධර්මය ප්‍රහීන වෙත්, මුල්සුන් වෙත්, මුල්සුන් තල්ගසක්සෙන් වෙන් අහේතුක වෙත්, කරන ලද්දාහු වෙත්, අභාවයට පමුණුවන් ලද්දාහු වෙත්, මතුවෙහි දුක්හට ගන්නා ස්වභාවයෙන් නිදහස් වූවාවේ. මෙලොවදීම දැවිලි තැවිලි නැති, වෙහෙසක් නැති සුවසේ වාසය කරයි. මේ ජීවිතයේදීම පිරිනොන් පානෝ. දැන් අවුරුදු 20 හෝ 30 ලෝභ දේශ මොහ ඉවර කරගත්තොත් ඊට පස්සේ මේ මිනිස්සයා දුකසේද ඉන්නව ඇත්තේ?
අවුරුදු 20 30 40 50 දක්වා ලෝභ දස වැඩුවාම ඊට පස්සේ මේ මිනිස්සයා සුවසේද ඉන්නේ. පේනවද මේ පේන කතාව? බුදු සමයේ ඉගැන්වීම යනු ජීවිත අවසානය දක්වා ලෝභ දේශ මොහ කුණුකඩ එකතු කරන හිත අපිරිසුදු කර ගැනීමක් නොවේ. නොදන්නා කාලේ රැස් කරගත්ත ටිකත් අයින් කරගනිමින් චිත්තාභ්‍යන්තරයේ දුක් දෙන්නා වූ හේතු අයින් කරගෙන නිකන් වලාකුලක්සේ, වලාකුලක් සුදු වලාකුලක් බර නැතුවම පාර වෙලා යන්නේ අහසේ සැහැල්ලුවේ. එහෙම නැත්නම් කිරිල්ලියක්සේ, හරි නෑ 100%ක් උපමා. නමුත් මේ ජීවිතේ විඳින්න පුළුවන් විදිය නේද මේ පෙන්වන්නේ. දැන් බලන්න ඔබට මං හිතන්නේ ජීවිතය දිලා තියෙන විඳින්න. ඔබ මේ ලෝභ කියලා, දේශ කියලා, මෝහ කියලා මූල තුනක අත්අඩංගුවටපත් වෙලා ඒවා විසින් මෙහෙවන්නෙක් බවටපත් වෙලා මෙලොව වශයෙන් දුක් විතරක් නෙවෙයි පරලොව වශයෙන් යන්න අපායකුත් හදා ගන්නවා. යම් පරිදි සල්ගසක වේවායි, දැවගසක වේවායි, කොළොම් ගසක වේවායි, මාළුවා වැල් තුන හතරක් මතුවෙහි වසා ගන්නා ලද්දේද? අපේ රටේ තියෙන ගස් වැහුණහම වැහිලා මේ 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 ගස්වලට ඉඩ දෙන්නේ නැතුව ගස් මරා දමන වැල් ගැන හිතන්නකෝ. ඉක්බිති පුරුෂයෙක් උදැල්ලක් හෝ කූඩයක් අරගෙන එන්නේ ඔහු එම මාළුවා වැලෙහි මුල ගලවන්නේ, මුල සිඳ හාරන්නේය, හාරා මුල් උදුරා දමන්නේය. යටත් පිරිසෙයින් කුඩා හෝ මුලක් නොතබා උදුරාලන්නේ වේද? හේ මාළුවා වැල කඩකොට කඩකොට කපා දමා, සිඳ පලා දමා, පලා කැබලිකොට කැබලි අව්වේ වේලා, අවුසුලගේ වේලා ගින්නෙන් දවන්නේ වේද? ගින්නෙන් දවා දැලි කරලන්නේ වේද? දැලිකොට මහා වාතයේ හෝ සුල යවන් සුලගේ යවන්නේද? නැත්නම් නදියක හෝ ගිල්වා පහළ යවන්නේද? මහණනි, මෙසේ මාළුවා වැල් හෝ මුලසුන් වූවා වූ වෙත් හට ගැනීමට මූලික තත්ත්වයන් නැති වූවා වෙත්, අවහවයට පත් කරන ලද්දා වූ වෙත් මතුවෙහි නූපදුනා ස්වභාව ඇත්තේ. දැන් මේ ගහ වසා ගන්නා වූ මාළුවා වැල මොනවද මේ? ලෝභ දේශ මෝහ. ගස ඔබයි, ඔබේ ජීවිතයයි, ඔබේ ජීවිතයේ සත්‍ය පැත්තට යන්න දෙන්නේ නැතිව, ජීවිතය ජය ගන්න දෙන්නේ නැතුව ඔබව වසා දමන්නා වූ, ඔබේ මිනිස්කම මරා දන්නා වූ මේ චරිත ලක්ෂණ තුනයි මේ පෙන්වන්නේ. එතකොට ඔබ වෙනයි, මාළුවා වැල වෙනයි, අන්තිමටත් ඔබ ඉතුරුයි. මාළුවා වැල තමයි කපලා කොටලා සුළඟට පා කරලා තියෙන හැටි, වතුර දී කරලා තියෙන හැටි. ඔබට මොකුත් වෙන්නේ නැහැ නේ? ඒක කල්පනා කරන්න බලන්න. එහෙනම් මේ බුදුදහමේ පෙන්වන්නේ දුකම හටගනී, දුකම නැති වූයේ වෙයි. හදාගන්න දුක තමන් ලෝභ දේශ මොහ කරන්න ගිහින් බලවත් කරගෙන එයින්ම දැවෙන තැවෙන හදවතක් හදාගෙන බාහිර වශයෙන් පමණක් වූ නින්දෙදි බාහිර ලෝකේ, නින්දට ගිය ලෝකේ දැවෙන්න තැවෙන්න සිදුවෙන තාපයන්ගෙන් යුක්ත වෙලා දැන් මේ ජීවිතයේ ලෝභ දේශ මොහ රැස්කොට දැන් බලාපොරොත්තු වේ යුතුය. දැන් මේ ටික මේ ජීවිතේම අයින් කරගත යුතුයි කියලා නේද මේ තියෙන්නේ? ඔබ මේ ටික එකතු කරන පරලෝ යන්න ගියාපහම ඒ බුද්ධා වාදේද? දැන් මේ මාළුවා වැල මොලසුන් කොට කෑලි කෑලි වලට කපා කොට අවුවේ වේලා අරින එක මොකද්ද මේ පෙන්වන්නේ? ගහ බේරගන්න මුල වැලට කරන්න ඕනේ. වැල විසින් නම් ගහම සාදමා තිබෙන්නේ, වැලට කරන්න ඕනේ. ඔබත් ඔබේ ලෝභ දේශ මොහයන් පැසක් සහ උදැල්ලක් කියන එකේ තේරුම කූඩයක් සහ උදැල්ලක්, ඒ වෙනුවට මොකක් හරි ගන්න එකක් ඇතිනේ. තවත් ඡේදයක් තියෙනවා, එකක් කියවලා අපි කතාවට බලමු. මහණෙනි, එපරිද්දෙන්ම මෙබඳු පුද්ගලයාට
ලෝභයෙන් හටගත් පාපක අකුසල ධර්මය ප්‍රහීන වෙත්. අර වැල ගලවලා මුලසුන් වෙත් අභාවයට ගියා වූ වෙත් මතුවෙහි උපදනා ස්වභාව නැති වෙත් එහාත් මේම දැවිලි තැවිලි නැති සුකෙන් වාසය කරන්නේය. ඉහාත්මෙහිම පිරිනුවන් පාන්නේය. දේශයෙන් සහ මෝහෙන් නුත් මේ දෙකමයි. ඒවා ප්‍රහාණය වීම තුළ මෙලෝ වශයෙන් දැවිල්ලක් තැවිල්ලක් පීඩනයක් නැති ආතතියක් නැති සුවසේ වාසය කරනවා. එතනින් එහාට යන්න ගමනක් සසරක් නැහැ. දැන් සසර ගමන ඇවිදින්නේ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් නේද? දැන් ඔබෝය පින කියලා කතා කරන එක ඇතුළෙත් මං හිතන්නේ මොකක් හරි ලෝභයක් මෝහයක් තියෙන්න ඕන මට හිතෙන්නම්. මම එමි යන මුලාවක් හෝ එකට මට විපාක ඕන කියලා හෝ එහෙම නැත්නම් පින විපාක ලැබීමේ ලෝභයක් හෝ අන්න එහෙමයි අපේ හොඳ හිතින් කරන්න ඕන දේවල් නරක හිතින් කරන්න ගිහින් ඒවත් පව් බවට පත් කරගන්නේ. අපි හිතමුකෝ මෙහෙම කියලා යම්කිසි ධනයක් තිබෙනවා. මේක යොදන්න පුළුවන් සමාජ යහපත සඳහා. නමුත් මේක වංචා කරන මුලාවකින් අදහසකින් වෙනත් විදිහකට සංඛ්‍යාලේඛන පෙන්වන්න පුළුවන්. පරිත්‍යාග කරන හෝ නැත්තම් පුණ්‍ය කටයුතු යොදනවා. පුණ්‍ය කටයුතු වල යොදනවා කියලා කිව්වට පේන්න ටිකක් ඉදුවට ඉතුරු ටික මොකක් හරි පැත්තකින්. අන්න එහෙම මේ මේක පෙන්වන්නේ මේ වංක භාවයට ඉඩ නැහැ කියන එක. දැන් එතකොට තව ටිකක් අපි මේක විස්තර කරගන්න ඕන. කොහොමද මේක දැන් මාළුවා වල එකපාරටම ගහ වහගන්නේ නැහනේ? පුංචි පැලයක් වෙලා ටික ටික ලියලා නැවිදින් තමයි වහන්නේ. අන්න වගේ මේ හටගන්නා වූ ලෝභ චිත්තේ නැවත ලෝභ කරන්න කරන්න, ද්වේෂ කරන්න කරන්න, මෝහ කරන්න කරන්න, ලෝභයේ මමය, ද්වේෂයේ මමය, මෝහයේ මමය කියන හැඟීම තුළ සිත කය වචන සම්පූර්ණයෙන්ම අර මෙරමා හෙවත් අන්න අයට රිදවන, පලිගන්න, අදෘශ්‍යමානව බලපෑම් කරන, අපහාස උපහාස කරන, ගමෙන් රටින් පන්නන, දේපල සමහරට උදුරා ගන්න විනාශ කරන දැන් මෙතනනම් සතුන් මරනවා කියලා පව් කරනවා කියලා එකක් ඇත්තෙම නැහැ. මත්පැන් බොනවා කියලා එකක් ඇත්තෙමත් නැහැ. ඔව් සතුන් මරුව නැතත් මේ මත්පැන් පානය නොකලත් බැලුවම මිනිස්සේ අතින් සිද්ධ වෙන ලෝභ දේශම ගොඩක් තියෙනවා. අපි පව් කරන්නේ නැහැ කියලා කතා කරන්නේ අය සමහර අය. පස් පව් කියලා ගත්ත කතාව නිසා තමයි ඊයේ පෙන්නන්නේ. නමුත් මේ පෙන්නනවා ඒ මොකක්වත් නොකලට. Taman අවට ඉන්න සමාජයේ සහිත සහිත අවඩ පිනස ආදී ආකාරයෙන් පෙස්සන් ගහිල්ලත් ඕක. බොරු චෝදනා ගහිල්ලත් ඕක. දේශපාලන බලයෝදා මාරු කිරීමත් ඕක පලි ගැනීමත්. විදිහට අසාධාරණ හේතු ඉදිරිපත් කර බොරු සාක්ෂි බොරු චෝදනා කිරීම ආදී කොට ගත්තාම බැලුවාම පෘථග්ජන පුද්ගලයා පව් තමයි කරන්නේ. අපි පව් කරන්නේ නැහැ කියලා වචනට කීවට හැම විටම ආත්මාර්ථකාමී වන් පුද්ගලයින්ට අහිතක් අවඩක් කරන්නේ නම් මේ තුලින් ඔහුගේ චිත්තාභ්‍යන්තරයේ බලවත් වීම පව් පුරවා ගැනීමයි. දැන් මේකට අපි තව ටිකක් අර්ථය ගන්න වෙනවා. මේ චේතනාව ආපුහම එක වැරදි කියලා හිතෙන්නේ නැහැ. ඔබ මෙහෙවනවා. ඔබ ලෝභය මමත්වෙන් ගන්නවා. ද්වේෂය මමත්වෙන් ගන්නවා. මෝහය මමත්වෙන් ගන්නවා. අරගෙන ඒකේ බලය පතුරවලා ඔබට ඉන් ලැබෙන ජයග්‍රහණය හොඳයි කියලා අන් අය රිදවනවා, පලිගන්නවා, එහෙම නැත්නම් අපහාස රූපහාස ලක් කරනවා, ඔවුන් දුකටපත් කරනවා. ඔවුන් දුකටපත් කරන්නේ ඔබට මෙලෝ වශයෙන් තිබෙනා වූ ශාරීරික මානසික දුකක් තිබෙනවා, පරලෝ වශයෙන් දුක් අදාතයටම යන්න වෙනවා. දැන් කවුරුත් එක ගියාද ඔබ අපායට? නෑ. ඔබ විසින් කරන ලද ක්‍රියාකාරකම්හි ප්‍රතිඵලයක් වශයෙන් සිත් අපිරිසිදු වීම නිසා ඔබට භවගමන දුගති ගාමිත්වයට හැරුණා. ඔන්න ජීවත් වෙන්න ඕන ආකාරය පෙන්නනවා.
මූල්‍ය ධනයක් තිබේ නම් හැකියාවක් තිබේ නම් තමන්ට බිරිඳට දරුවන්ට සහෝදර සහෝදරියන්ට ශාසනයට ගමට රටට ඥාතීන්ට අසල්වාසීන්ට යහපතක්ම උදව්වක්ම කරපුවහම බලාපොරොත්තු නැතිව ඔවුන් ප්‍රශංසා කරයි ආදාය බනුසල් ලබා දෙයි ගුණ කියයි ඕ මොකක්වත් ඒගොල්ලෝ කිව්වත් කමන්නේ නැසත් කමක් නැහැ අපිට ඒ කරන වැඩේ තිබෙනවා නම් අහිංසක සතුටක් ඒ මේ සමාජය තුළ කෙනෙක් තමන් සන්තක දේවල් වලින් කරන්න ඕන හැටි දේවල් මේක මේ විස්තර කරලා තියෙන්නේ මිනිස්සු කරන දේවල් පෘථග්ජන භාවය තුළ දැන් මේ මෙතන තියෙන මේ ගහ ගලවනවා කියන කතාව එහෙමත් නැත්නම් මේ සේවීම කියන එක කොහොමද වෙන්නේ වෙනව ඇත්තේ ඈ අනේක අපි හොයා ගන්න වෙනවා මෙබඳු පුද්ගලයාට ලෝභයෙන් හටගත් පාපක අකුසල ධර්ම ප්‍රහීණ වෙත් ද්වේෂයෙන් හටගත් මොහේ එතකොට ඒ පුද්ගලයාට ලෝභයේ ද්වේෂයේ මොහේ හැදිලා තිබිලා තියෙනවා නමුත් එයා ප්‍රහීණ වෙන විදිහක් තියෙනවා ප්‍රහීණ වෙන්නේ කොහොමද ලෝභ නොකිරීමෙන් ද්වේෂ නොකිරීමෙන් මොහ නොකිරීමෙන් මම ලෝභ කරන්නේ මම ද්වේෂ කරන්නේ මම මොහ කරන්නේ කියලා හරියනවද නෑ කිරීම තමයි අර ඉරිසියාවට ක්‍රෝධයට වෛරයට පළිගැනීමට ගමෙන් පෙන්වීමට පෙස්සම් ගැහීමට නැත්නම් අනවින කිරීමට සිත කය වචන මෙහෙවීම අන්න ඒවා ඒ පුරුද්දට හිතට ආපුවම මේකෙන් යන්න තියෙන පාර මේකයි කියලා තේරුම් ගන්න පුළුවන් නම් දැන් මේකෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ මොකද්ද මේ නිවනට උපනිස්සේවන එකක් ඔන්න දැන් ඔබගේ පෞද්ගලික ජීවිතය විවරණය කළා මම දැනගත්තේ නැති වුණාට අනුග්‍රහක භවතුන්ගේ පවණක් නෙවෙයි සමන් දෙන ඕන කෙනෙකුගේ. දැන් ඔබගේ ජීවිතය තුළ මේක ප්‍රහීණ වෙන ආකාරය ඔබ ඉගෙන ගන්න වෙනවා. එතකොට ඒක මොහොතක් මොහොතක් පාසා තමයි මේ හැඟීම් එකක් වශයෙන් එළියට එන්නේ. වරක ලෝභ මෝහ හැඟීම, තව වරක ද්වේෂ මෝහ හැඟීම. දැන් අන්න බුදුබණ තේරෙන්න ඉස්සෙල්ලා ඔබ එකතු කරගත්තා වූ ඔබ ලෝභ දේශ මොහ මූල තුනක් ඔබට තිබෙනවා. දැන් මේවා ඇවිදින් ඔබ පොළඹවනවා මේවා කරන්න කියලා. ඔබ බුදු සමයෙන් උගන්නපු මේ වැලකීමේ ස්වභාවය සතිය පාවිච්චි කරලා මිදෙන ආකාරය දන්නේ නැත්නම් ඔබ මොකද කරන්නේ මේවට එකතු වෙලා යලි යලිත් ඒකම කරනවා. එහුවොත් ගහනවා බැන්නොත් බන්නවා පරිගත්තුත් පරිගන්නවා ආදි වශයෙන් ප්‍රතික්‍රියා දැක්වීම නැමැති පාරේම යනවා. තවදුරටත් ඒවා වඩනවා. මෙහෙම කරන්න කරන්න මොකද වෙන්නේ? නුග ගහට මාළුවා වල ගහ පුරාම යනවා. කොච්චර ගහලක වුණත් අන්තිමට මාළුවා වලින් මොකද කරන්නේ? නුග ගහ මරා දමනවා. ඔබ කොතරම් පෞරුෂයෙන් යුක්ත ධනවතින් යුක්ත පුද්ගලයෙක් වුණත් ජීවිත අවසානයේට ඔබේ කය නම් පොළොවට පස් වෙනකොට ඔබේ ලෝභ දේශ මොහ විසින් ඔබට ලබා දෙනවා ඊට වඩා පහළ මට්ටමේ ගමනක්. ජීවිතය තුළ අනුගමනය කළු ප්‍රතිපදාවක් වශයෙන් නේද මේ පෙන්වලා තිබෙන්නේ. ජීවිතය තුළම ලෝභ දේශ මොහ ජීවිතේ විනාශ වූ යන ආකාරයේ ජීවිතය තුළ මේවා ලෝභ දේශ මොහ වලින් ජීවිතය විනාශ වූ යන ආකාරයේ පළමුවත් දෙවෙනුව ලෝභ දේශ මොහ විනාශ කර ගැනීම තුළින් ගැලවෙන ආකාරයක්. එක ජීවිතය තුළ නේද මේ තියෙන්නේ. අන්න මේ තේරුම් ගැනීමට 80ක් 90ක් යනතුර රොහිත හැකිතාක් ඉක්මනින් තේරුම් ගන්න. මේ එකතු කරන පැත්තට තමයි අපි කියන්නේ අනුසෝතගාමී කියලා. දැන් අස්කරන පැත්තට ඒ මොහොතේදී අන්න ලෝභ කරන්න හිතෙනකොට උප්පන්නම් කාම විතක්කම්. ද්වේෂ කරන්න හිතෙනකොට උප්පන්නම් ව්‍යාපාද විතක්කම්. මොහ කරන්න හිතෙනකොට උප්පන්නම් විහිංසාව විතක්කම්. ඔය ආවේ තැනට ආපහු. ඒ මොහොතේදී එයින් එකක් එන්නේ. ඔබට සිහිය නැත්නම් ඔබ මේක විපාකේ දන්නේ නැත්නම් ඔබ ඒ බලවත් තුන් දෙනාගේ අත්අඩංගුවටපත් වෙලා ඔබ සමාජයට අහිතා වැඩ අයහපත කරමින් ඔබට කුණු එකතු කරනවා දුක්කට හේතු එකතු කරනවා. දැන් මෙබඳු පුද්ගලයෙකුට රින්දට ගියන් පස්සේ සැනසෙලින්න හම්බෙන්නේ අරව මතක් වෙන ගාන නිදාගන්න විදිහක් නැහැ. කොට්ටේ නෙමෙයි යොළුව තියෙන්නේ ප්‍රශ්න ගොඩක් කර නැත්තම් දුක් ගොඩක් කර ඉතින් නින්දයක් නැහැ කල්පනා කර කර ඉන්න වරුණා. එහෙම එකක් නැත්නම් සැහැල්ලුයි නේද හිත? එතකොට කල්පනා කරන්න දෙයක් නැහැ නේද? සොසේ නිඳ යනවා නේද? මේ නිසා මේ
කෙනෙකුගේ ජීවිතයේ ත්‍රිවිධ විතර්කය බලවත් කර ගැනීම බුදු සමයේ ආවාදාන සඳහා ලැබෙන්න පෙර කරගන්න දෙයක්. තථාගතයන් වහන්සේ මේ මඟ බලවත් කරගනිමින් ජීවිතේ වනසා ගන්නට එපයි කියලා ඒක ප්‍රහාණය කරගන්නා වූ ආකාරයේ ඒ ඒ මොහොතට උපදින එකේ uppann uppanne papake akusale dhamme naadi vaasayitcha padahati vinodeti byanti karoti anabhavangameeti. ඔන්න භාවනාව භාවනාව හෙවත් නැවත නැවත කරමින් වැඩි යුතු දෙය. ඔන්න පහන සංඥා නැත්තම් ප්‍රහාණය විය යුතු ආකාරය. කොතනින්ද මේ ත්‍රිපිටකේ හොයාගන්න නැත්තේ ඕක? අහම්බෙන් පෙරළුවත්, දැනගෙන පෙරළුවත්, තවපතක් පෙරළුවත්, කොතනින් ගත්තත් මේ ත්‍රිපිටකය තුළ පවතින්නේ මිනිසාගේ අනුසෝතගාමී ප්‍රතිපදාව මිනිසාට දුක් ගෙනත් දෙන හැටි සහ මිනිසා විහාත්ම වශයෙන් පටිසෝතගාමී ප්‍රතිපදාවේ දුකින් මිදෙන හැටි. කෝ දැන් ලෝභ මූලිය නැත්තම් දේශ මූලිය නැත්තම් පැලවෙන්න මුල් නැහැනේ. මුල් නැත්තම් ලියලන්නේ නැහැ. ඒවා ජීවිතෙන් එහා පැත්තට කය ඇරුණහම ලෝභ දේශ මොහ මූලික උපාදාන සහිත සිතක් නැහැ. වෙසෙන්නේ සැහැල්ලුවෙන් වෙසෙයි මේ ජීවිතයේදීම නාති දානි පුනර්භව පුනබ්භව කියලා දැනගන්නවා. මන්ද කොහොමද ඒක දැනෙන්නේ? ඒකත් වැදගත් කාරණයක්. මේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන දේවල් බාහිරින් හමු වෙනකොට මතු වෙනවා. ඒ මතු වෙනකොට දැනගන්න ඕන තවදුරටත් තමන්ට උපදින්න දේවල් තියෙනවායි කියලා. එතකොට අර ප්‍රහීන වීම යාමේදී මේ කරුණු යදුනට ආපහු මතු වෙන්නේ නැත්නම් මගේ ළඟ මේක දැන් නැහැ කියලා දන්නවා. අන්න එහෙමයි ඒක වැටහෙන්නේ. ඔබටත් මෙතෙක් යම් තාක් දුර ආපු පිටිස් නම් මේ ගමනේදී යම් යම් දේවල් ඔබ ළඟ තිබුණ දුර්වලකම් නැත්නම් මේ දුක් උපදින හේතු දැන් ප්‍රහීන වෙලා අඩු වෙලා තුනී වෙලා කියලා දැනෙනවා ඇති. නැත්තරම නැති වුණු දවසටත් ලෝභක්කේ දේශක්කේ මෝහක්කේ නිබ්බාණං කියන පදේ තේරුම පොතෙන් නෙමෙයි ඔබ තුලින් හොයාගන්න පුළුවන් වෙනවා. දැන් ඉතින් කල්පනා කරන්න වෙයි ඔබ තුල ඇති සතුරන් මර්ධනය කරගන්න නැතුව බාහිර කිසිදු ක්‍රියාකාර ප්‍රතිඵලයක් වශයෙන් ඔබට මේ නිවීම ළඟා වෙන්නේ නැහැ. ඔබ ජීවිතයට දුක කැඳවාගෙන තිබෙනවා. මතක තබාගන්න. ඔබ විසින් කරන ක්‍රියාමාර්ගයක් තුළ තථාගත බුදුපියාණන් වහන්සේ අර පරිහාණ ධම්මංගෝ භික්ඛවේ දේසිස්සාමි කියන පදයෙන් ඔබ තුලට මේ අසහනයේ පීඩාව දැවිල්ල තිබිලා නෙමෙයි දැන් එන හැටි පෙන්නනවා. ඒකට අදාළ කටයුතු සමාජයට කරන්න යාමෙන් අහිතක් අවැඩක් විනාශයක් කරන්න යාමෙන් එනිදී ඊට පස්සේ ව්‍යාජයක් පෙන්වනවා. එහෙම නැත්නම් සංරක්ෂණය කරන මුවාව පෙන්වනවා. ගස් ටික කපා ගන්න එක හරි කානු ටිකක් කපලා වැඩක් කරන මුවාව පෙන්වනවා. පස් ටිකක් විකුණන එක හරි සතුන් සංරක්ෂණය කරන බව පෙන්වනවා. තුවක්වක් කරන් දඩයම් කරන එක හරි ඒ ඕන තරම් වැඩ කරන්න තියෙනවා මිනිස්සුන්ට මේ සමාජයේ. මුණුවර පෙන්නනවා එකක් ඇතුළතින් අර මේ ඔය සමහර මේ හිරගෙවල් තුල කතාවලත් තිබෙනවා. වෙනත් වැඩක් කරන බව පෙන්නලා හිරගෙන් පැනලා යන්න ඇතුළේ හැරුවයි කියලා මේ උමගක්. අන්න ඒ වගේ මුණුවර වෙනත් එකක් පෙන්නමින් ඇතුළතින් මේ දේවල් කරන එක මේ සමාජයේ ඕන තරම් බහුලයි. මුහුණුවර යහපත් ඇතුළතින් කරන්නේ හානියක් විනාශයක්. එතකොට මේ හැමෝම කරන්නේ මොකද්ද එතකොට? රටර ජාතියට ආගමට පරිසරයට අහිතක් අවඩක් තමන්ට විශාල පාපයක්. තමන් ඒවට ඒවා කරන් පස්සේ ආපහු විඳින්න වෙනකොට තනියෙන් විඳින්න වෙනවා. පරලෝක ගියාමත් විඳවන්නේ අනුන් නෙමෙයි තමන්. ඒ නිසා ලබාගත් ජීවිතය තුළ දුක් නොවිඳින ජීවන මාර්ගයක් සකසා ගන්නට ඉඳ මේ පෙන්ලා තිබෙන්නේ. ඒකට ලෝභය ද්වේෂය මෝහය අතෑරීම හැර වෙන කරන්න දෙයක් පෙන්වලා නැහැ නේද මේ සූත්‍රයේ? කොහොමද කරන්න කියලා අහන්න නැතුව. ලෝභයේදී හෙවත් කාම විතර්කයේදී, ද්වේෂයේදී හෙවත් ව්‍යාපාද විතර්කයේදී, මෝහයේදී හෙවත් හිංසා විතර්කයේදී. ඊට අදාළ අර පෙන්නපු ක්‍රියාමාර්ගයන්ට නොයා එකතු නොවීමෙන් එයා දුර්වල වෙන්න ගන්නවා. එයා මෙහෙන් අතෑරෙනකොට කැඩෙන්නේ මුලින්.
මෙන්න මේ අතහරින පාර යනක එතකොට අම්මදා අතහරින්නේ තාත්තදා අතහරින්නේ ඉඩම් දා අතහරින්නේ නැහැ. ඒකයි මම කිව්වා අර මුලින්ම මේ සංගීත සම්දර්ශනයක් බලන්න යන එක, දරුවෙක් ලින් ගතකමක් දක්වන එක, මගුල් ගෙදරක යන එක කරන්නේ කොහොමද අහනවා වෙලාවට මගෙන්. මේක තියනවාද යන්න එපා කියලා හැම මෙන්න කරන්න එපා ටික තියනවා. මිනිසාට නැත්නම් සමාජයේ ඉන්න කාටවත් සතුන්ට දුක් ගෙනත් දෙන්නා වූ මේ උගුල් අටවන්න එපා කියලා තියෙනවා. ලී උගුල් නෙමෙයි මේ මේ කාරණා. ඔවුන්ට අවඩා සලසන දුක් සලසන මේ ක්‍රියාකාරකම් ඔබ කරන්නේ නම් ඔබට ඉන් විපාක පස්සේ හම්බ වෙනවා. ඒ පස්සේ හම්බ වෙන එක තමයි අර ගමනක් යනවා කියලා පෙන්නන්නේ. මරණින් එහා පැත්තට කරපු වැඩවලට විපාක තමයි අර යන්නේ. ඒ අයින් වුණාම යන්න කෙනෙකුත් නැහැ ගමනකුත්. නිවනට උපනිශ්‍රණ ධර්මයක් නිදේශනා කරන්න කියුවේ. නිසා මේ කතාවේ මේ ඉහත් මාසයේදීම මෙහෙදීම සසර ගමනක් යන්න නැහැ කියලා තියෙනවා. දැන් අර අර ලෝභ නොකිරීම, දේශ නොකිරීම, මෝහ නොකිරීමම භාවනාව නෙවෙයිද? ඒක තුළ විදර්ශනාව තියෙන්න ඕන නැද්ද? නැත්නම් කොහොමද ඒවා සේ වෙන්නේ? අන්න අර වැල ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික කපා විනාශ කරන්නා වූ ආකාරයට තමයි අර සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් පිළිවෙලින් මේ පටිසෝතගාමී ප්‍රතිපදාවේ තවදුරටත් මේ හිත ඇතුළත තියෙන උපදින්නා දේවල් එකතු නොවීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. ඔන්න බුදු සමය කියලා ඔබ තේරුම් ගත යුතු දෙය. හොඳයි, දැන් කල්පනා කරන්න මේවා ඔක්කොම තියාගන්නවා. තියාගෙන ඔබ සුදු හරි වෙනත් පාටක් හරි අඳගෙන ඉතින් පිටට පේන්නා වූ මල් ටිකක් අරගෙන, කොඩි වැල් ටිකක් අරගෙන, එහෙම නැත්නම් තවත් කාරණා ටිකක් අරගෙන පොද පූජා පවත්වමින් යනවා. ඒ මොකද්ද තෝරාගත්තේ? ලෝභ දේශ මෝහ ටික තබාගෙන පිටට පෙන්නන වෙනත් දෙයක්, රඟපෑමක්. අරවයන් ලෝභ දේශ මෝහ තුනී වෙනවද? නෑනේ. ඔන්නෝමයි අපි මේ කරන්න ඕන වැඩේ පැත්තකින් තියාගෙන පිටින් හදාගත්ත ඇදහිලිවන්ත බුද්ධඝමක් හදාන සසරටම භවයටම ඒවතුළුම තවදුරටත් තර්කකාරීත්වය තුළ මේ හැම එකේම ලෝභය දේශේ මොහේ බලවත් වෙන එක කරුණාම අදාළ වැඩේට එන්නේ නැහැ. මේ වැඩේ කරනවා නම් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනව අර නොකලත් කමක් නැහැ. නමුත් ඒවා පරාර්ථකාමීව කළාට කමක් නැහැ. සමාජයට අවශ්‍ය දේවල් තිබෙනවා හැකියම් පම්බ පරිදි. නමුත් මේ කටයුත්ත තමන්ගේ පෞද්ගලික වැඩක්. දැන් මෙන්න මෙතන මම දකිනවා මේ ලෝභයේ හිතට ආපුවම ලෝභයට එකතු නොවීමෙන් ලෝභයේ අනිත්‍ය බලනවා. ද්වේෂයේ හිතට ආපුවම ද්වේෂය නොකිරීමෙන් ද්වේෂයේ අනිත්‍ය බලනවා. මෝහයේ හිතට ආපුවම මෝහ නොකිරීමෙන් මෝහයේ අනිත්‍ය බලනවා. අනිත්‍යයි අනිත්‍යයි කියලා බලනවා නෙමෙයි, එකතු නොවීමෙන් බැහැරවීමට කියන නමක් මේ. එබැවින් මේක මේ තිපෙන්නපු චරිත ලක්ෂණ ටික මතු කරගන්න ඔබ ළඟින් තියනවාද කියලා. මේ මේවා කළොත් බලාපොරොත්තු වෙන්න ඕන පැත්ත පෙන්වලා තිබෙනවා. ඒ වගේම ඒකෙන් ගමට රට මේ මේ විස්තර ඇතුළත් තවත් විස්තර ගොඩක් තියෙනවා. ඒකේ හෝ වෙනත් දේවල් කියලානේ පෙන්වලා තිබෙන්නේ. මිනිස්සුන්ට දුක් දෙන වැඩකොට තමන් මෙලොව වශයෙන් දුක් වෙයි සහ දුක් විඳින්න තැනක් හදාගනී. මිනිස් සමාජයට දුක් දෙන් දෙන්නේ නැති විදිහට ජීවත් වෙලා උදව් උපකාර කොට සිතට එන දේවල් වලට එකතු නොවීමෙන් ලෝභ දේශ මොහ ශේ කර ගැනීම තුළ යන්න අපායක් උත් නැහැ, යන්න කෙනෙකුත් නැති වෙනවා. අදාළු කරුණු තේරුම් ගනිමින් මේක ජීවිතය තුළ අනුගමනය කරන්න ඕන සජීවී දහමක් බව තේරුම් කරගන්න. ඒක නැත්නම් යන පාර වැරදි පාර බව තේරුම් අරගෙන එයින් මිදෙන්නට ඔබට අවශ්‍ය කරන්නා වූ අවබෝධය සමග ශක්තිය සමග ඉන්පසු වීරිය ලැබේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් මම ඔබේ ඉල්ලීම මෙසේ ඉටු කරමින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. සබ්බිහිතයෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ බවත් අන්තරායෝ සුඛී දීර්ඝායුකෝ බව. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං